නිදහසද හිරගෙදරද අපි මේක නිදහසේ කේන්ද්‍රයක් කරනවද නැත්නම් ආපහු පිටගෙට යනවද කියලා මෙම වසර අවසන් වන විට ඖෂධ 5000ක මිල පහලට ඇමසන් බ්‍රසීල ජනපතිගේ හිස මත කඩා වැටෙන ලකුණු නවසීලන්ත තරඟාවලියේ 2020 නායකත්වය මාලිංගට මුලින්ම දේශීය පුවත් හදිසි නීතිය දීර්ඝ නොකිරීම දැනට තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානවලට බල නොපාන බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. හදිසි නීතිය ඉවත් කිරීමත් සමග ත්‍රස්ත සංවිධානවල තහනම ඉවත් වන බවට පළබු ඇතැම් වාර්තා අසත්‍ය බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් සහ විලයත් අස්සීලාන් යන සංවිධාන තුන තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා සකස් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගිනුයි. එම නියෝගයේ 2019 අංක 1 දරන අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝගය ලෙස හඳුන්වනවා. එයටතේ ජාතික ආරක්ෂාව මහජන සාමය සහ නීතිය ආධිපත්‍ය වෙනුවෙන් අදාළ සංවිධාන නිශ්චිතවම හඳුනාගෙන තහනම් කර තිබෙනවා. එබැවින් හදිසි නීතිය දීර්ඝ නොකිරීම මෙම සංවිධාන තහනම් කිරීමට බල නොපාන බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් වූ සැනින් ත්‍රස්ත සංවිධානවල තහනම ඉවත් වන බවට සතියන්ත ජාතික පුවත්පතකද වාර්තා පළ වී තිබුණා. අද පැවති මාධ්‍ය හමුවකදී සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සත්‍යන්ත පුවත්පතක පළවෙලා තිබෙනවා හදිසි නීතිය ඉවත් කිරීම නිසා තව්හිද් ජමාත් තහනම අහෝසි වන බවටත් ඒ වගේම රඳවා සිටින ත්‍රස්තයින් 200කට නිදහස ලැබෙන බවටත් ඌ ප්‍රවෘත්තියක් නීතිය පිළිබඳව අවබෝධයකින් තොරව එම පුවත පළ කර තිබෙන බවටයි පෙනී යන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ජමාතේ මිලාතේ ඉබ්‍රාහීම් සංවිධානය සහ විලයාත් අස් සෙයිලානි නැමැති මෙම සංවිධාන තුන තහනම් සංවිධාන බවට පත් කරනු ලැබුවේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන ප්‍රකාරවයි. ඒ අනුව හදිසි නීතිය දීර්ඝ නොකිරීම අදාළ සංවිධානවල තහනමට සහ එම සංවිධානවල ක්‍රියාකාරීන් පිළිබඳවත් සිදුකරන විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බව සඳහන් කළ යුතුයි. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සහ රඳවා සිටින සියලු සැකකරුවන් මේ රඳවාගෙන සිටින්නේ ඒත් හදිසි නීති රෙගුලාසිවල තියෙන ප්‍රතිපාදන අනුව නොවන බවත් එම ත්‍රස්ත සැකකරුවන් රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන අනුව බවත් සඳහන් කළ යුතුයි. මේ අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිතුමා නිකුත් කර තිබෙනවා. දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25ටම මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහායි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ නර්තන කණ්ඩායම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක් වුණා. ජනාධිපති මන්දිරයේදී මෙම පිරිස සමග සුහද කතාබහකට දෙක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම ශිල්පීන්ගේ දක්ෂතා අගය කරමින් ඇගයීම් සහතිකද පිරිනැමුවා. රාජ්‍ය උත්සව වර්ණවත් හා සාර්ථක කර ගැනීමට මෙම නර්තන කණ්ඩායම් ලබා දෙන දායකත්වය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ අතර ඔවුන්ට සුභාශිංසනය කිරීමද මිහිදී සිදු වුණා. සියලු දිනා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ අතර ජනාධිපති මන්දිරයේදී මෙවන් හමුවක් පළමුව රට සංවිධානය කිරීම පිළිබඳ එම ශිල්පීන්ගේ ගෞරවයද ජනාධිපතිතුමා වෙත පුද කෙරුණා. ඉන් අනතුරුව මහවැලි සංහිඳියාවේ ග්‍රන්ථය 95න් පසු මහවැලි පොළොන්නරුව ශාස්ත්‍රීය පර්යේෂණාත්මක කෘතිය හා මොරගහකන්ද ඩ්‍රීම් රිසර්ව ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය සමග හමුවකටද ජනාධිපතිතුමා සහභාගී වුණා.
වත්මන් නිදහස ඔස්සේ ඉදිරියට යනවාද අතීතයට ගොස් යලි සිරගත වනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර අද පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. බෝගම්පර පැරණි බන්ධනාගාර භූමිය නවීකරණයෙන් පසු පළමු අධීර ජනතා අයිතියට පත්කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. දෙවන අධීරයේ කටයුතුද මීට සමගාමීව ආරම්භ කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. අක්කර 11ක භූමි භාගයකින් යුත් බෝගම්පර බන්ධනාගාරය පල්ලේ කැලේ ප්‍රදේශයේ පිහිට වූයේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම අනුවයි. ඒ අනුව බෝගම්පර බන්ධනාගාරයේ පැවති භූමිය නවීකරණයට පියවර ගැනුණා. පළමු අධීර යටතේ බෝගම්පර බන්ධනාගාර උද්‍යාන පරිශ්‍රයේ පිටත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණා. එහි ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක් සහ මහජන උද්‍යානයක්ද පවතිනවා. එමෙන්ම කන්ද උඩරටට ආවේණික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සඳහා එලිමහන් වේදිකාවක්ද මෙහි පවතිනවා. පළමු අධීරයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 200ක් වැය කෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදා හිරගයක් තියෙන මේ ස්ථානයේ දැන් නිදහසේ කේන්ද්‍රයක් වෙනවා. කන්ද උඩරට සංස්කෘතික උරුමය ඉස්මතු කරන ස්ථානයක් වෙනවා. තරුණයන්ගේ නව නිර්මාණය ප්‍රදර්ශනය කරන ස්ථානයක් වෙනවා. මේ සියල්ලටම වඩා මහනුවර සංචාරකීන් එකතු කිරීමේ කේන්ද්‍ර ස්ථානයේ බවට පත් වෙනවා. මේ වටේම නුවර කාලයට අයිති ඓතිහාසික විහාරස්ථාන කීපයක් තියෙනවා. මම හිතන්නේ ඒවත් අපි හඳුනාගෙන මේ ව්‍යාකෘතියට අපි ඇතුල් කරන්න ඕනේ. ඒ වගේ දියුණු කරලා සංචාරකීන් යන ස්ථාන හැටියට හදන්න. එක අතකින් මහනුවර විද්‍යා තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අනික් අතින් අලුත් මාර්ග පද්ධතිය නිසා මහනුවර කොළඹ හම්බන්තොට එකතු කරන්න මහා මාර්ග පද්ධතිය තමයි ලංකාවේ ප්‍රධාන පද්ධතිය බවට පත් වෙන්නේ. වාස්කු බෝම්බේ පිපුරුණා කියලා අපිට බැන්නා කියලා අපි වැඩ කටයුතු නැවැත්තුවේ නැහැ. නිකන් හේතු දෙන්න කියන. ඒක හේතු හොයන්න පාර්ලිමේන්තුවේ තියෙන තේරුම් කාරක සභාවක්. ආර්ථිකේ වැටෙන්න දෙන්නේ නැතුව ඒ කාලේ ගම්පෙරළියක් කරා. ඒ කාලේ අමතර සමෘද්ධි ලබලා දුන්නා. අනික් වැඩ කටයුතු ආරම්භ කරා. කිසි විටක ඒක වැටෙන්න මංවත් ආණ්ඩුවත් ඉඩ දුන්නේ නැහැ කියලා මං කියන්නේ. දැන් සංචාරක ව්‍යාපාරයත් ආපහු අවුරුද්ද අවසන් වෙන්නේ ඉස්සෙල්ලා දිනු කරන්ටත් මේ නොවැම්බර් මාසේ ඉඳන් ආපහු හොඳ සංචාරකකින් ගේන වැඩසටහනකට අපි යෙදෙනවා. එතකොට හෝටල් විතරක් නෙමෙයි ඔබේ හෝම් ස්ටේ, ත්‍රී වීලර් සියල්ලටම ආදායම් ලබලා දෙනවා කියලා කියන්න කැමතියි. අද අපි ඉන්නේ කේන්ද්‍ර ස්ථානයක. අපි මේක නිදහසේ කේන්ද්‍රයක් කරනවද නැත්නම් ආපහු පිටගෙට යනවද කියලා. මල්පතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියන්කොට විජිතසිරි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරියැල්ල පාටලි චම්පික රණවක යන මහත්තුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මල්වතු වස්ගිරි මහානායකවරු වහන්සේලාගේ උපදෙස් අනුව මේ ප්‍රදේශයේ දියුණු කරන්න අපි කැප වී සිටිනවා. තරුණ පරම්පරාව විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ සංවර්ධන ව්‍යාපෘතියකට. රැකී අවස්ථා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊටමත් ඉක්මනට අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය ඇතිව මේ භූමිය මහනුවර විශේෂයෙන්ම තරුණ පරම්පරාවගේ ප්‍රයෝජනය සඳහා ඊටමත් ඉක්මනින් කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉදිරි කාලයේදී මේ මහනුවර අපි බලාපොරොත්තු වෙනවා කටුගස්තොට ප්‍රදේශයේ වාණිජ නගරයක් ලෙස දියුණු කරන්නත්, ඒ වගේම පරිපාලන නගරයක් දැන්ටත් පවතින පළාත් සභා ආදී ගෙනින් තිබෙන බීම් ප්‍රදේශ වලට රැගෙන යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උපාය මාර්ගික නගරයක් ලෙස මානුවර ලෝක බැංකුව ආධාරය යටතේ දැන් සංවර්ධනය වෙනවා. ගුඩ් ෂෙඩ් ප්‍රදේශය, ඒ වගේම දුම්රිය ස්ථානය, රෝහල, මේ මහා මාර්ග දෙක යාවෙන පරිද්දෙන් රටේ තිබෙන විශාලතම මගී ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ අනුව වසර 3ක කාලයකින් මානුවරට අංග සම්පූර්ණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලැබෙනවා. රට ගොඩනැන්විය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සංධානයක් ස්ථාපනය කොට රටේ නව දේශපාලන පෙරළියක් සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර අංකුබුර ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දැන් කාලේ ඇවිල්ලා තියෙනවා සම්ප්‍රදායික දේශපාලනෙන් ඉවත් වෙලා අපි අලුත් දේශපාලනයකට යන්නේ. ඒකයි 2015 අපි කණ්ඩායම් ගණනාවක් එකතු වුණා. පොදු අපේක්ෂක ජනාධිපති කරන්නේ. අපි එකතු වුණා ආණ්ඩුවක් හදන්න. අමාරුවෙන් හරි අවුරුදු 4ක් මේ ආණ්ඩුව ගෙනිච්චා. දැන් අපි ඉන්නේ අපේ ජයග්‍රහණය ආරක්ෂා කරන්න. අපි අලුත් දේශපාලන බලවේගයක්, අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න තීරණය කළා. ඒ සංධානයේ වැඩ කටයුතු දැන් අවසන් කරගෙන ඉනවා. අපේ ගිවිසුමේ සමහර වගන්ති ගැන ප්‍රශ්න තිබුණා. දැන් ඒවත් සංශෝධනය කළ එකඟ වෙලා තියෙනවා. අපි මොකද ඊළඟ ඡන්දෙට එන්නේ මේ සංධානයෙන් කියලා
මං කියන්න කැමතියි. ඊළඟට අමානුෂික කාර්ය රට බාරගත්තේ අපි ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල මොකද්ද කියලා අපි කියන්න කැමතියි. අපේ ප්‍රතිපත්ති මාලාව අපේ ඇවිල්ලා ප්‍රතිපත්ති නැතුව අපේක්ෂකයෙක් ගැන කතා කරන්නේ නැහැ. මොකද අපි රට දියුණු කරා. අපි රට ඉදිරියට ගෙනියනවා. කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? දැන් ඉන්න අයට කියන්න පුළුවන්ද? අපි කරපු එක වැරදි නම් මොකද ඒ අය කරන්නේ? මේ අලුත් සංධානයෙන් දේශපාලන පෙරළියක් කරන්න ඉන්නේ. ඒ දේශපාලන පෙරළියෙන් තමයි මේ රට ගොඩ ගන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. මෙම වසර අවසන් වන විට තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීම මගින් ඖෂධ වර්ග 100ක මිල නියමානුකූල කරන බවත් එවිට වෙළඳ නාමයන්ගෙන් යුත් ඖෂධ 5000ක මිල අඩුවන බවත් අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් කරුවන් නැගීමේ සමාරම්භක උත්සවය හම්බන්තොටදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 18 වන වරටත් පැවැත් වූ මෙම උත්සවය සඳහා දෙස් විදෙස් ඖෂධ සැපයුම් කරුවන් 300ක් පමණ සහභාගී වී සිටියා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති MHM රූමි, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මිය නැතුණු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා. ලංකාවේ සියලුම රෝහල් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ ආනයනය කර බෙදා හරිනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. ඒ අනුව 2015 වර්ෂයේදී රුපියල් මිලියන 19000ක ඖෂධ සහ ශල්‍ය උපකරණ ආනයනය කළ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේ දෙසැම්බර් දක්වා කාලය තුල එය රුපියල් මිලියන 32000 දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ගුණාත්මක ඖෂධ ඉතාමත්ම සාධාරණ මිලකට රජයටත් වෙළඳපොළටත් සැපයීම තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඒකීය පරමාර්ථය. ඒ අනුව අපි මේ වෙනකොට ඖෂධ 27ක මිල නියමානුකූල කරලා තියෙනවා. මේ නියමානුකූල කිරීම තුළ පමණක් රුපියල් මිලියන 4400ක ලාභයක් මේ රටේ ජනතාවට වසරකට ලැබිලා තිබෙනවා. ඒ වගේම ගුණාත්මක ඖෂධවල වෙළඳාම 8 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ අද සෑම කෙනෙක්ම ඖෂධ නියම අන්දමින් පාවිච්චි කරනවා. වෙළඳාම් මිල අධික නිසා ඔවුන් ඒ කියන විදිහට ඖෂධ පාවිච්චි කරේ නැහැ. දවසක් අර දවසක් සතියකට දෙවරක් සමහර වෙලාවට සල්ලි තියෙන හැටියට ඒ නිසා බොහෝ උසස් ගුණයෙන් යුක්ත කියන ඖෂධවල වෙළඳාම ලක්ෂයෙන් සිට මිලියන දක්වා වැඩි වෙලා තිබෙනවා. දැන් මේකේ දෙවෙනි අධීරයේදී අපි පිළිකා ඖෂධ 25ක මිල නියමානුකූල කරා. ඒ අනුව 73ක්. දැන් අපි කතා කරන්නේ තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කරලා ඒ ඖෂධ 100ක් බවට පත් කරන්න. මේ ඖෂධ 100 කියන්නේ ඖෂධ නාමයෙන් 100ක්. එතකොට 5000ක් විතර වෙළඳ නාමයෙන් යුක්ත ඖෂධවල මිල අඩු වෙනවා. මෙරට සෑම පෞලකටම උසස් ජීවන මට්ටමක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හම්බන්තොට සූර්ය වැව වැදි වැව ඉදිකල සිතුපිය ගම හා සහස්පත්කම යන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නිවාස 44 කින් සමන්විත මෙම ගම්මාන දෙකෙහි සියලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද පියවරගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. මේරටේ සුවහස කාන්තාවන් පවුලේ ආදායම් උපයන්නන් බවට නිර්මාණය කරන්න අපි දෙවන්ත වැඩසටහනක් දියත් කරමු. ඒ ආදායම ශක්තිමත් ආදායමක් කරන්නට නම් අනිවාර්යෙන්ම කාන්තාව නිපදවන ඒ නිෂ්පාදන දේවල් වෙළඳපොළේ හොඳ මිලකට විකිණෙන්නට ඕන. වෙළඳපොළ රැකවරණයක් ඒ කාන්තාවට ලැබෙන්නට ඕන. ඒ එසේ කරන්නට නම් ආදායම් උත්පාදන විවිධාංගීකරණයක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මේ රටේ ඉහළම තනතුරට ඔබලා මාව තෝරා ගන්නකොට මම ඔබලාට පොරොන්දු වෙනවා මේ රටේ 51ක් වූ මහා කාන්තා පරපුර මේ රටේ ආදායම් උපයන ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත් කරලා උසස් ජීවන මට්ටමකින් යුත් ජන ජීවිතයක් නිර්මාණය කරන්නට මේ සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව පොරොන්දු වෙනවා. යහපාලන රජයට වසර 4ක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සඳහා ඊයේ රාත්‍රියේ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. භෝජන සංග්‍රහය අවසානයේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ මින්පසු පවත්වන භෝජන සංග්‍රහයන්ද මාධ්‍ය වෙත විවෘත කරන බවයි. DNA decision करते ना अब जब ओना ना ओना ना कहूँ दे कैंडिडेट की लम्बट जन्ना ना ना
ඇතුළේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ සංවස්රය වෙනුවෙන් ඩිනර් එකක් තියෙනවා. මේක අදුද්දයන් නෙවෙයි අපි ඕන්තර මෙතන ඇවිල්ලා කාලවිල යනවා. ඔබතුමාගේ පක්ෂේ දැනටම දෙකට කැඩ ඉවරයි. ඒක කියලා නෑ අපි ඔක්කොම එක්ක වෙලා තමයි මීටින් තියන්නේ. අපේ මතය තියෙන නම් ඡන්දේ තීරණාත්මක වෙච්ච වෙලාවට අපි අපේක්ෂා දාන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසෙ නම් අපේක්ෂකයව ජනතාවට ඉදිරිපත් කළේ අන්තිම මොහොතේ. ඊළඟ අපේක්ෂකත් එහෙමයි අපි ඔක්කොම තීරණය කරලා ඡන්දේ දීලා අපි කිසිම ප්‍රශ්නයක් නැතුව අපේක්ෂකෙත් තෝරගන්නවා. එක පොකුරට ඔක්කොම වැඩ කරනවා. කවුරුවත් කමන්නේ. අපි තැන් තැන් වල මීටින් යන්නේ මොකද? එක්සත් ජාතික පක්ෂයෙන් ඔක්කොම මීටින් තියන්නේ. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කිසිම මීටින්ක් තියන්නේ නැහැ නේද? ඒක හොඳයි අපිට ශක්තියක්. ඉතින් මන් දන්නේ ඉතින් ඊගාට පක්ෂ හැටියට ඉතින් අගමැතිතුමා තමයි ජන ලොක්ක වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ පක්ෂේ නමුරු කැක්කුමක් තියෙනවා. අපි පක්ෂ කියන්නේ පක්ෂ කියන්නේ එක්සත් ජාතික පක්ෂියෝ. ඉතින් මේක කුඩු වෙලා අනාද වුණොත් ඔය කවුරුත් අනාද වෙන්නේ අයිසක මිනිස්සු අනාද වෙන්නේ. කුටි ගන්න අයිසක මිනිස්සු. ගෙවල් ගිරිය දෙන අයිසක මිනිස්සුන්ගේ. දින බලන්ස් කියලා යහුව ගිනිදී බර වෙන කරන්නේ. බෙරණ කවුරු තිරියේ නැහැ. ඉතින් ඒක තමයි දැන් ගම් වතුර. ඔය අවුව පායලා මේක වේලෙල ගියොත් දෙයියන් පිටේ හරියයි. අපිටම අදදීනේ මොනවා කියද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවද? එදාත් ඔයගොල්ලන් සුජීලා කර වහන්නේ මොනම දෙයක් සාකච්ඡා වුණේ නැහනේ. කෑම කෑවා වෙන්නේ. ඒකනේ ඒක ඔක්කොම කල් යනවනේ දැන් මේ රතු වෙලිත් දල්වනවා ඔබතුමාලත් එක්ක. ඒක තමයි ඉතින් ටික කල් මරන එකෙක් ගියානේ. කල්මර වල කොහොමරි වටෙන් පිටින් වැඩ හරි ගන්න දැක්කම දින 50 කියලා මේක ඇතුලෙන් හෙල්ලුන්නේ නැහනේ. අගේ ජනාධිපතිතුමාත් ඉඳලා මෙතන ජනාධිපතිතුමාත් ඉඳලා ආරක්ෂකලා ගම කරගෙන බරනවනේ කොහොමරි වැඩේ කරානේ. අගමැතිතුමා ආරාධනා කරා ඊළා බලමු නේද? දැන් ඔබතුමා සහයෝග ලබා දෙනවද සජිත් ප්‍රේමදත් මහතාට? මේක මම මුස්ලිම් කොංග්‍රස් නියෝජ්‍ය නායක අපේ පක්ෂයේ වෙනම තමයි තීරණය ගන්නේ. අපේ පක්ෂය ඇතුළ උත්තරීතර මණ්ඩල තියෙනවා. උත්තරීතර මණ්ඩලේ සාකච්ඡා කරලා ඉදිරියේදී අපි තීරණයට එනවා. අපිට ආරාධනා කරලා තියෙනවා ඉතින් අපේ අගමැතිතුමානේ අපි මන්ත්‍රීවරුත් අපි යනවා ඉතින්. ජනාධිපති අපේක්ෂක පිළිබඳව කල්මැරීමක් සිදු වෙනවා කියලා ඔබතුමා පිළිගන්නවද? කල් මරලා තමයි හොඳම දේ. හොඳම දේ තමයි පස්සෙ ලැබෙන්නේ. කවුද අපේක්ෂකතුමා? ඒක අපි කල් මරලා දෙන්න. මේ ඔබතුමා අපි දැක්ක මාතර දෙවන්ත කතාවක් කරනවා. දැන් අගමැතිතුමා ඉස්සරහට ඔබ කතා කරන්න පුළුවන් නේද? එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා තමයි මේ ප්‍රශ්නයක් හදාගෙන තියෙන්නේ. මුති ප්‍රශ්නයක් නැහැ මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අගවැන්දේවා හරියට නාඩියට අල්ලන මිනිස්සු හරියට නාඩිය අල්ලලා වෙලාවට. සබ සුබ මොහොතර දවස් කිහිපයක් තියෙන. තව සතියක් කහමාර ඉතින් ආදර හිටපුවායිම මේ බෙදන්න අවශ්‍යතාවයක් නැහැ එන්න පුළුවන් සියලු දෙනා මෙතෙන්ට එනවා මම දන්නවා ගොඩක් අය දැන් ඇවිල්ලා තියෙදි මම ඉක්මනට එන්න නැත්නම් ගෑම ඉවරලාදී අරලීගහ මන්දිරයේ පැවති මෙම භෝජන සංග්‍රහයට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා මෙන්ම ආණ්ඩු පක්ෂයේ අජිත් පීපරේරා සුජීව සේනසිංහ රංජිත් මද්දුම් බණ්ඩාර චන්ද්‍රානි බණ්ඩාර යන මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා එම භෝජන සංග්‍රහයෙන් අනුතුරුව අදහස් දැක්වූ මැති ඇමතිවරුන් අර්බුදය කවද්ද ඉවර වෙන්නේ නැහැ මේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය පිළිබඳව නෙමෙයි සාකච්ඡා කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් තව සතියක් දෙකක් ඇතුළත තීරණාත්මක වැඩපිළිවෙලකට පැමිණීම. දැන් කොහොමද අද සාකච්ඡා තෝරගත්තද අපේක්ෂකතුමා? මේ සමහරු මේ කියන්න හදනවා අපි එක පැත්තක අනිත් පැත්තේ කට්ටියකට විරුද්ධ එහෙම නැහැ. අගමැතිතුමා අපේ නායකයා අගමැතිතුමා එක්ක අපි හැමදාම හිටියා. අපිට ඡන්දය ජයග්‍රහණය කරන්න සුදුසුම අපේක්ෂකයා අගමැතිතුමත් එක්ක එකතු වෙලා අපේ පක්ෂේ නායකයාත් එක්ක එකතු වෙලා අපි එක තීරණය කරනවා. We are grown up people නෝ අපිට වැදගත් විදිහට මේක එතිකලි කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිළු දෙනාගේම අදහස් වලට කන් දීලා බහුතර කැමැත්තට අනුව වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ගොඩක් පාර්ශ්ව වලට ගොඩක් මුදලාලිලට සමහර අන්තවාදී කල්වෙට අවශ්‍ය වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය බිඳවන්න ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔහු එදා ඉඳන්ම රැකගෙන ආව මේ පක්ෂය විවිධ අප් ඇන් ඩවුන්ස් කාලේ කියන්නේ දුක් සතුට තිබුණ කාලේ ඒ සියලුම විද දරාගෙන නායකයෙක් වශයෙන් ඒ දුර ඇවිල්ලා තිනවා එතුමා මේ වගේ සුනාමි වලට මේ වගේ ජල ගැල්ම වලට මීට ඉස්සලත් මුහුණ දීලා තිනවා මීට වඩා යවට මුහුණ දීලා තිනවා මේකට මුහුණ දෙන එක ඔහුට වැඩක් නෙමේ ඕනතරම් ශක්තිය තියෙනවා හොඳම දේ කරනවා කියලා නෑ ඔබතුමා අගමැතිතුමත් එක්ක මට මල්ලි කවුද එන්න කියන්නේ මම ඒ සීලු දෙන එක්සත් ජාතික පක්ෂිකෝ මං කිව්වේ සුමාන දෙකට ඉස්සලා කඩු ජයසූරි මහත්මයා එන්න කිව්වා අපි කට්ටියම ගියා ඊට පස්සේ ඊයේ ෆීල්ඩ් මාෂල් තුමා එන්න කිව්වා අපි ගියා සාකච්ඡා කළා අද අගමැතිතුමා එන්න කියනවා අපි ගිහලා සාකච්ඡා කළාද හෙට සජිත් මහත්තයා එන්න කිව්වා අපි ගිහලා සාකච්ඡා මල්ලි මේ සීලු දෙන අන්තිමට එක්සත් ජාතික පක්ෂිකෝ ඉතින් අපිට උනේ සීලු දෙනෙක් එකතුලා පක්ෂ දිනවන්න මට හෙට කතා කළොත් දයාගමගේ ඒ පාටියටත් මම යනවා කිරියල්ල මහත්තයා නూరు කතා කළු පාටියට මම කියනවා නూరు එන්න බෑ බදාන්න මම ඉන්න කියලා මට පාඩම් කරන්න තියෙනින්ද මනිටක මේ ටිකේ මන්තිවරු බොහොම සතුටෙන් ඉන්නේ මොකද මල්ලි සීලු දනට සාද වැඩි ජනාධිපති සාද තියෙනවා මල්ලි ඉතින් අද අගමැතිතුමා එද්දි කිව්වා මම කිව්වන්න එළියේ මීඩියාවක් ඉන්නවා ඇයි ඒගොල්ලෝ එක්කාවේ නැත්තේ අනිසරේ අනිවාර්යෙන්ම මීඩියකටත් එන්න කියනවා කිව්වා ඇතුළට ඇවිල්ලා භුක්ති විඳලා සාදයට සාවාන්දි වෙලා එන්න කට්ටිය එක්ක සාකච්ඡා කළා ඉන්ටර්වයුවක් ගන්න ඉඩ දෙනවා කියලා මට අද පොරොන්දු වුණා යන්න ඉස්සලා පඩි පිළිදි කිව්වා මීඩියකට කියන්න කියලා මේ අනිවාර්යෙන්ම අනිසරේ මීඩියකට ඉන්වයිට් කරනවා
රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මේ දිනවල යාපනයේ ක්‍රියාත්මකයි. එහි පළමු දිනේදීම ප්‍රතිලාභයෙන් 379215 දෙනෙකුට සහන සැලසීමට හැකි වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනයේ දිස්ත්‍රික් වැඩසටහන ක්‍රියාවට නන්වා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක එය ක්‍රියාත්මක අතර ආරම්භක දිනය වූ ඊයේ දිනේ ව්‍යාපෘති 763ක් ක්‍රියාවට නැන්ුණා. එමකින් ප්‍රතිලාභෙන් 379215 දෙනෙකුට ප්‍රතිලාභ හිමි කර දුන් බවයි යාපනයේ දිස්ත්‍රික් ලේකම් එන් වේදනායක මහතා සඳහන් කළේ. මෙම සමස්ත වැඩසටහන නිමවන විට ව්‍යාපෘති 4000ක් නිමා කර ග්‍රාම සේවා වසම් 435ක ජීවත් වන පවුල් 195000කට සෙත සැලසීම රජයේ අරමුණයි. ඊයේ දිනේ පැවති වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. දිස්ත්‍රික් ලේකම් එන් වේදනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී අබේකුන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ලබන 29 වනදා දක්වා පැවැත්වෙන රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය හා ප්‍රගති සමාලෝචනය ලබන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමත් සමග බන්ධනාගාර රැඳවියෙකු කළ ප්‍රකාශයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෙළි කළා. ඒ ගැන දැනගනිමු ෆේස් ටු ෆේස් විශේෂාංගයෙන්. මන්ත්‍රීතුමිය ඔබතුමියට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද මේ අවුරුදු 4 ගැන? 100%ක් නැති වුණත් අපිට මේ අවුරුදු 5 ඇතුළතදී ඉලක්කගත සමහරක් ස්ථානවලට අපි මේ යන වේගයේ මදිවීම හින්දා හෝ එක එක උදවියගේ කකුලෙන් ඇදීම නිසා සමහරක් ඉලක්ක කරා යන්න පොඩි අපහසුතාවයක් ඇති වුණා. දැන් මේ හොරු අල්ලනවා හොරු අල්ලනවා කිව්වට තාම එහෙම අල්ලපු හොරෙක් නැහනේ. හොරෙක් හොරකම් කරන්නේ මේ මේ ඉතාමත් හොඳට සංවිධානාත්මකව. ඉතින් ඒවා අහු කරගන්න එක ඇත්තටම මේ ඒ නීති ක්‍රියාත්මක කරන ආයතනවල විශේෂ වගකීමක්. ඔව් දැන් ජනාධිපති වරණේකුත් ඉස්සරහට එනවා. දැන් මේ කස සද්දේ විතරයි පෙරහැර තාම නැහෙනි. ඔව් අපිට මේ යම්කිසි මානසික ව්‍යාධියක් නැහැ. මේ අවුරුදු 5ක් ලබාගත් ආණ්ඩුවක් අතහැරලා දාලා ලේසින් අතහැරලා දාලා තව කෙනෙක්ට ඒක ඔහෙ දීලා යන්න අපි තරඟයක් දෙනවා. හොඳ තරඟයක් දෙනවා. අපි ඉතාමත් ලිහිසි පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඇයි මෙච්චර ඇද ඇද ඉන්නේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්න? මේව හොඳම දෙන්නේ පහු වෙලානේ. මෛත්‍රීපාල ජනාධිපතිම ජනාධිපතිවරණයක් හැඳවලවත් නැහැ. මොන ලෝකේද ජනාධිපතිවරණයක්වත් කැඳවන්න තු මෙච්චර හදිස්සි වෙන්නේ ඇයි අපි? ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය තාම ලෑස්ති නැද්ද ජනාධිපති? නෑ පැහැදිලිවම ලෑස්ති. 2015 වුණත් අපේක්ෂකයා අන්තිම මොහොතේ එළියට දැම්මේ. පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවත් එක්කම බන්ධනාගාරේ පැත්තෙන් ඔබතුමියක් දන්න අපිත් දන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා මාස 3කින් පස්සේ සෑහෙන වෙනසක් වෙයි කියලා. වෙනසට ලෑස්තිද ඔබතුමී? මම නම් ඔය නම කියන්න බය නැහැ. දුමින්ද සිල්වා තමයි. තවත් සිල්වා කියලා පුද්ගලයෙක් තමයි මේ විදිහට අතින් පයින් පහර දීලා තියෙන කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒ වගේම ඔහු තර්ජනය කරලා තිනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති උනම් මම මාස 4කින් එළියට යනවා වැඩි දඟලන්න එපා කියලා. ඉතින් ඒක තමයි මම කියන්නේ. මේ රටේ ජනතාවට නැවතත් ඒ අඳුරු යුගය මතක් කරලා දෙන්න ඕනේ. මොකද අපේ රටේ ජනතාවට ඉතාමත් ඉක්මනට අමතක වෙනවා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමාට එල්ලවෙන චෝදනාව ලසන්ත වික්‍රමතුංග ඝාතනය මේ ආදී චෝදනානේ. දැන් අවුරුදු 5ක් තිස්සේ චෝදනා කර කර හිටියා විතරනේ. ඔබතුමීලාට තිබ්බනේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මෙහෙමනේ සමහර කාණ්ඩුවල දැන් අපි හදිස්සියේ විපක්ෂයට ගියොත් එහෙම විපක්ෂයට වුණත් වෙලා හරි හොඳින් ඉන්න වාතාවරණය හදා ගන්න ඕනේ උදවිය ඉන්නවනේ. එහෙම සමහරක් කට්ටියට එක එක ඩීල් තිබ්බා. මම නයික බය නැතුව කියනවා මේ ඩීල් නිසාම අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එල්ල කරන චෝදනා පමණක් බවට ද කියලා ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි පැහැදිලිවම කල්පනා කළ බලන්න ඇත්තටම අපි ආණ්ඩුවක් විදිහට තවදුරටත් ඔවුන්ගේ මිනි කරේ තියාගෙන යනවද එහෙම නැත්නම් මේ මිනිහ වල්නවද කියලා ඉක්මනට මේකට විසඳුම් ලබා දීලා. මොකද දැන් ඇත්තටම මිනිස්සු අහන ගෝඨාභය වෙනුවට බයද කියලා. ඔව් බයයි. ජීවත් වෙන්නනේ අපි හැමෝම මාස අපි මැරෙන්න බයයි. මේ දාසරේ දෙවනි මනාපයකට යන්න වුණොත් එහෙම ඒත් අපි තමයි දිරන්නේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk